पारदिगे कथावट गोडक आदरे ओव गोडक आदर पिलिगन्नवा चैनल इति मम मे वीडियो एकेन कथा करानेट रीटके कथावलट हितरीदेन आर्यसेन यन तनक संबंधव ए वगेम तमय ए अन्न कलिन आर्यसेन मोन वगे दयाक मोन वगे रहसक रेहांट कियाविद कियलाय मम आट मे वीडियो एकेन कियान्ने ए वगेम एनिसा ක්‍රීඩිට වගේම රෙහන්ගේ නංගිට වෙන්න යන කරදරය ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. ඉතින් ආ මේ වෙනකොට දන්නවා ඒ තමයි රීටා ගොඩක් බැඳීම් වලට ඒ තරම්ම තැකීමක් කරන කෙනෙක් නෙවෙයි. කටින්ම කියනවා නම් සේවකයන්ට බලු බල්ලන්ට වගේ තමයි සලකන්නේ. කටින්ම කියනවා නම් බල්ලෙක්ටවත් මේ වගේ සලකන එක නම් යුතු නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ආර්යසේන වැඩිහිටියෙක්නේ. ඉතින් ඒකටවත් රීටට ගරු කරන්න කිසිම උමනාවක් නැහැ. කොටිම්ම කියනවා නම් ආර්යසේන රෙහාන්ට කේලම් කිව්වා කියන දේ කියමින් ඉදිරියේදී ආර්යසේනත් එක්ක රණ්ඩු සරුවල් වෙන්න අනිවාර්යයෙන්ම රීට කටයුතු කරනවා. රීට විතරක් නෙමෙයි රෙහාන්ගේ නංගිත් මේ විදියට ගොඩක් ආර්යසේනට කරදර ඇති කරાવી කියලායි බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් එක්ක ආර්යසේනට ඇත්තටම සරණිට වගේ ඉහ ගහගෙන ඉන්න හේතුවක් මේ gedara නැහැ. මොකද ඒකට හේතුව තමයි සරණි මේ විදේට ඉවසන්නේ රෙහන්ව දාලා යන්න බැරි නිසා. එතකොට ඇයි මේ ආර්යසේන ඉවසන්නේ මේ තරම්ම? තමන්ට රස්සාවක් නැති නිසාද? නමුත් ආර්යසේන කියන්නේ හොඳට වැඩ දන්න කෙනෙක් නිසා ඕනෑම තැනක gedaraක රස්සාවක් හොයාගන්න එක ඒ තරම් අමාරු කාරණයක් වෙන්නේ නැහැ. හැබැයි ඉවසන්නේ රෙහන්ගේ හොඳ ගතිගුණ ඒ වගේම සරණිගේ හොඳ ගතිගුණ නිසා. අනිත් එක සරණිව දාලා මේ ගැදරින් යන ලොකු බයක් තියෙනවා ආර්යසේනට. හැබැයි ආර්යසේනට සරණිට උපදෙස් දෙන්න පුළුවන්. පුළුවන් තරම් ඉක්මනින් මේ ගැදර අතහැරලා වෙන ගැදරකට යන්න කියලා. ඒ වුණාට ඒ දේ කරන්න සරණිට පුළුවන් කමක් නැති බව සරණි පැහැදිලිවම කියලා දීලායි තියෙන්නේ. ඉතින් දැන් ඉදිරියට මොන වගේ දෙයක් වේවිද? ඔයාට ඒකන ලොක් කුතුහලයක් තියෙනව නේද? විශේෂම කාරණාවක් ගත්තොත් ආර්යසේනට ඔය රීටකත් එක්ක රණ්ඩු වෙලා ඇති වේවි. අනිත් එක තමයි වැරද්දක් නොකර මේ විදිහට Tamanට බැනවදින එකට ඉවසීමක් නැතුවම කේන්ති අනේක සාමාන්‍ය දෙයක් බවට පත් වේවි කියලයි මම ඔයාට කියන්නේ. ඉතින් මෙන්න මේ සිදුවීම් හමුවේ ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න හැකියාවක් පවතිනවා. ඒ තමයි ආර්යසේන අර එක වතාවක් වගේ රිහාන්ගේ ගෙදර ඉන්න බෑ කියමින් තමන් ගෙදර යන බව අනිවාර්යයෙන්ම කියාවි. ඒ විතරක් නෙමෙයි ඇත්තටම මේ ගමන සරණ කිව්වත් රිහාන් කිව්වත් ඉවසීමෙන් යන්න නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකට හේතු විමසුවට පස්සේ සරණට මේ වෙන අඩත් ඇට්ටන් ගැන අනිවාර්යයෙන්ම ආර්යසේන කියනවා. මොකද එතකොට තමන්ට මේ ගෙදර ගියත් සැනසීමෙන් ඉන්න පුළුවන් නිසා. මොකද රෙහාන් ආර්යසේන කිව්වට පස්සෙන් බලාගනී කියලා දන්න නිසා. ඒ වුණාට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒ තමයි රෙහාන් මේ ගැන දැනගත්තට පස්සේ ආර්යසේනගේ කතාවත් එක්ක ආර්යසේනට මේ ගෙදරින් යන්න දෙන්නේ නැහැ. සරණිව තමන් නැති වෙලාවට බලාගන්න වගකීම ආර්යසේනට පවරාවි.